මේ සේපාලිකා කියන්නේ හවසට පිපෙන මල් නේද? අන්න හරි පුතේ. සේපාලිකා හවසට තමයි පිපෙන්නේ. ඒ මල් වල පස්ස රතුයි නේද? උසස් පෙළ නිමකල ඔබට ශ්‍රී ලංකා රජය අනුමත අමානව ශාස්ත්‍ර සහ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා දැන් සිනෙ කැම්පස් වෙතින් අමතන්න 07-2626-66. එන උදේ පිටස් දෙන්නේ නැති මා ඉදේ. අපෝ නැ. මම උදේ වාහනයක බ්‍රේක් පෑඩ් මාරු කරලා තාවේ. ආ. ඒ කියන්නේ කීයට විතර දන්නේ නැහැ එහෙ පිටත් උනේ. මීට පැය භාගයකට විතර කලින්. ඈ. එහෙනම් මේ සෑහෙන වේගෙන් ඇවිල්ලා දිනවා ඉදේ. මගේ ඩ්‍රයිවිං ගැන ලංකාවේ පොලිසිය රතවාන අංශයේ නිලධාරී හැම කෙනෙක්ම වගේ දන්නවා. ඒ කියන්නේ පොලිසිය මහතුර හොඳට අඳුරනවා ඇති. මම කී දෙනෙක්ව යට කරලා ඉර කූඩුවේ ඉඳලා තියෙනවද? අක්ක වාඩි වෙන්න. මල්ලි වාඩි. අනේ අපේ පුතාගේ වැරද්දකට නෙමෙයි. දැන් ওই පාරේ මිනිස්සු පයින්ව වැරදීනේ. ඔව් 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 ඔව්. සෝය සමහරක් මිනිසුන්ට වඩා ලස්සන්ට හරක් පාර මාරු වෙනවා. නේද? අංකල්ට කියන්න මේ ළඟදී මං විශ්වශ්‍රී සමූපකාර ලොරියකට ටර්බෝ එන්ජිමක් තිබ්බා. අන්න දැන් ඒක කටුකුරුන් දෙ රේස් පදිනවා. මේ සම්පකාර ලොරිය? තාක්ෂයක් නේ. අපේ පුතාගේ ගරාජ් එක තමයි ඒ පැත්තෙම ප්‍රසිද්ධ. දනුද්දර ගෑරේජ් ගියාම ඕන කෙනෙක් දන්නවා. ආ දනුද්දරද නම? දොස්තර තමයි නම දැම්මේ. මෙයා ලැබෙනකොට අපේ කෙනාගේ දන උදර ගෑවිලා තිබිලා තියෙනවා. ආ ඒ කියන්නේ සෑහෙන ලොකු බඩක් තියෙන්න ඇති. මම මේ පාරට ට්‍රයි කරන්නේ ත්‍රිවිල් එකකට හෙලිකොප්ටර් එන්ජිමක් තියන්න. ආමුතුෙන් තියන්න දෙයක් නැහැනේ. ත්‍රිවිල් කොහොමත් යන්නේ උඩින්නේ. ආ මට අඳුනලා දෙන්නත් බැරි වුණානේ. මං තමයි මනමාලයාගේ අම්මා. එතකොට මේ තමයි මනමාලයාගේ තාත්තා. මම සේපාලිකාගේ අම්මා. සේපාලිකාද නම? ඔව්. සේපාලිකා දනුද්දර. නමින් දෙන්න හොඳට ගැලපෙනවා වගේ නේද? අම්මේ සේපාලිකා කියන්නේ හවසට පිපෙන මල් නේද? අන්න හරි පුතේ. සේපාලිකා හවසට තමයි පිපෙන්නේ. ඒ මල් වල පස්ස රතුයි නේද? මේ මනමාලිගේ තාත්ත වෙන්නේ. අහ නෑ මේ බාප්පා. සේපාලිකාගේ තාත්තා එයාගේ අම්මට අසනීපයි කියලා අමාරු නිසා බලන්න ගියා. අනේ එහෙම දෙමාපියන්ට සලකන පවුලක් නම් අපේ පුතාට වරදින්නේ නෑ. ඒ ඉතින් තාත්තලට හොඳින්ද නෝම කියන්නේ? කොදුව පොඩ්ඩක් හිට පොඩ්ඩක් හිට. බාපි ඈ ඇව්වට තරහා වෙන්න එපා. නෑ මොනවට තරහා වෙනවද අහන්න පුතේ. සේපාලිකගේ තාත්තා තොරි සයිස්ද? ඈ මේ මොකද ඇව්වේ මට අහන්න නෑ පුතේ. තාත්තා තොරි සයිස්ද? ආ නෑ තාත්තා උසයි. අපෝ දැන් බෑ මං වැඩ කරන වෙලාවට විතරයි බුලත් පිට කන්නේ. නෑ නෑ චාරිත්‍රිට. අපිටත් එහෙම පේනවා නේද අක්කේ? එහෙද? අපි එහෙමනම් තේ ටිකක් බීලා ඉමුනේ. ඒක හොඳයි. අපි මග දිගට නවත්තන්නේ නැතුව එක දිගටම ආවේ. අම්මනම් කිව්වත් මොනාරි කාලා බීලා යමු කියලා. මමයි කිව්වේ එහෙන් ලැබෙනවනේ. මොකටද ආයේ වීදම් කරන්නේ?